ਆਉਣਾ ਨੇ ਪਾਸੇ ਰਵਾਂ ਜਾ।
Tente kakulan den. Tente kakulan den. Koma. Sleeping bag gakti nama tawa. Porona. Coil te gakti nama tawa. Extra mattress se gakti nama. Koma dala tama. Wahan den ne balamu me. Wahagan de pulang me dikira. I'm not tapping the space, so we know actually. Como ver una no, junto a ella.
estado bien o no? ¿Y el otro animal le anda? ¿Qué es lo que se llama? 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 දැන් මෙතන තියෙන්නේ අර මේ කැටල් ෆාම්ස් වල හරක් එකතු කරලා ට්‍රක්ස් වලට පටවලා මෙහි යවනවා මේ ගව ඝාතක ආගාරයට නේද? එතන මේ පටවන තැනක තමයි මේ ඉන්නේ අපි. දැන්ද කරන්නේ අර මේ කටිය අර එක ලොකු ගේට් එකකින් අතුලට දාලා ඔව් අතනින් සෝට් කරනවා නේ. ඔව් එතනින් සෝට් කරලා ඔතනින්ද? අර එහා පැත්තේ තියෙන්නේ. එහා පැත්තේ තියෙනවා එක එක ලේන්ස්. තවසේ මෙතනින් මේ දෝස්තින් ඒ වගේ එක එකන අරගෙන පොලිමට අරගෙන යවනවා. ඒගොල්ලන්ට එන්න පුළුවන් පොඩි මේ මේ මේවකක් කරා විතරයි මෙන්න මේ වගේ මේ මෙතන පෙන්නනවා වගේ පොඩි channel එකක් කරා ආවිල්ලා මෙන්න මෙතනට යනවා. ඒ ලෝරි වල ඒකන තට්ටු දෙකක් තියෙනවා නේද? ඔව්. තට්ටු දෙකක් තියෙනවා. ඒකට තමයි මේ level දෙකකින් හදලා තියෙන්නේ. මේ තියෙන්නේ මේක තමයි. එහා පැත්තේ අර තියෙන එහා පැත්තේ දිගේ නගින්න තියෙන උඩට මේක දිගේ මෙහෙම නැග්ගා අන්න ලෝව ලෙවල් එකේ කට්ටිය යටින් නැග්ගා නගලා පැත්තට ආවොත් එහෙම නැතින උඩ දොර එතන ඉතම උඩට පටවනවා ඒ කියන්නේ ට්‍රක් එක කෙලිම මෙතනට ගිහලා පාක් කරනවා ගොඩක් හයිකින් තියෙන මචං ඇවිදින්න තියෙන්නේ අද බලමු අපි පුළුවන් තරම් ඇවිදින්න පුළුවන්ද කියලා මේ අපේ අද රෑ කැම්ප් කරන තැනට එච්චරම දුර නෑ මං හිතන්නේ පැයක මාර්ග දුරක් තියෙන එතන ඉඳලා හැබැයි මේකේ මේ මාල් ලස්සන තැන් ගොඩක් තියෙනවා නේ කැනන් ගෝච් එකේ බලන්න ඔව් ඒක
එකේ මේ ගොඩක් අර මේ ලස්සනයි කියන්නේ මේ ඒක හදලා තියෙනවා මේ එක එක සෙක්ෂන්ස් වලට නේද? ඔව් ඒක මේ පොඩි එකකුත් නෙමෙයි ටිකක් සාමාන්‍යයෙන් සෑහෙන ලොකු නැෂනල් පාර්ක් එකක්. මේ ඒකේ අර සෙක්ෂන්ස් වලට බෙදලා තියෙන මං හිතන්නේ බලන්න ලේසියෙන් තමයි කට්ටියනේ. ඔව් මචං ඒකේ ඒවට නම් දාලා මට මතකයි ලස්සන නම් ටිකක් එහෙමත් තිබ්බා නේද? උදේ ඊයේ රෑ දිගටම මේ මේ මොනවද මේ ට්‍රැවල් රෝඩ් සමාදියේ නේද? ඔව් මේක මේ සීල් නැති නිසා හරිම අමාරු වගේ පිටිපස්සෙන් එන්න එහෙම මට පේන්නම නැහැ. ඒකයි කේස් එක. channel 40 වල ඉඳගෙන කතා කර කියන්න ඕනේ මෙන්න මේ මෙතන තමයි දැන් ඉන්නේ කියලා. එතකොට කවුරු හරි පැත්තෙන් එනවනම් ඒගොල්ලන් දන්නවා මොකද්ද ඒගොල්ල මොකද්ද වාහනයක් එනවද නැද්ද කොහමද කියලා. මොකද මේ පාරවල් ගොඩක් පටු ගන්නවානේ. ඔව් මේ පාරවල් හරිම පටුයි. ඉතින් මේ අර අයින් අයින් කරලා ඉඳ දෙන්න තමයි ඒක කරන්න සේෆ්නේ මෙතන සේෆ්නේ. දාලා තියෙන්නේ හරක්ට යන්න බෑ ග්‍රිඩ් එකෙන් එහාට. උන්ගේ කුරේ හිර වෙනවා ඒ උනාට අපිට යන්න පුළුවන්. හරි තේනවා? ඒක අර ටියුබ් එක ස්පේස් කරලා තියෙන්නේ මේ ගානට.
දැන් කැනවන් ගෝච් ඇවිල්ලා ඉන්නේ. වාහන පාක් කරා දැන් කාර් පාක් එකේ ඉන්නේ. ඉස්සරහ තියෙනවයි කියලා කියනවා ইনফෝමේෂන් සෙන්ටර් එක. ඉස්සරහ සෙන්ටර් එකක් තියෙනවා. අපි එතෙන්ට ගිහිල්ලා බලමු මේ මොනවද කරන්න තියෙන්නේ කොහමද වර්ක්ස් තියෙන්නේ කියලා. ඔව්. ගිහිල්ලා බලමු ඉස්සරහ. එතනින් තමයි මැප් එකක් එහෙම ගන්න පුළුවන් වෙන එක තියෙන්නේ. ඔව්. එහෙම තියෙන්නේ අතින්. අපි එහෙනම් ඉස්සරහට ගිහිල්ලා හම්බෙමු ඉස්සරහ. දැන් කොහොද කොහෙද යන්නේ මොකද කරන්නේ විවාහයේදී එතකොට මම ගිහිල්ලා ආත්කලක කියන්නේ බිග් බෙන්ඩ් එක ෆෑම් කරන්න පුළුවන් මේක මොකක්ද ඊට මෙතන ලොක් අම්පිටේට ඊට මෙතන නෝ ආත්කලක අපි මෙහෙම කරමු අපි යමු මොස් ගාඩන් බලන්න යමු බලමු මොකද වෙන්නේ කියලා දැන් මචං ඔක්කොම තියෙන එක පාරනේ හරිද අපි මේක බලන් බලුවා අපව ආවා ඊට පස්සේ ආව දින විතර මේකට ගියා ඒක බලුවා අපව ආවා වෙලා තියෙන විදිහට මේකට ගියා අපි බැරි නෝ අපව ආවා අපිව ගියා එතන හිටියා බැරි නෝ අපි මේකට ආවා හිටේම අපව ඔතන හිට තියෙනක මම හිතන්නේ ඇක්චුවල් ගොඩාක් ලොකු දෙයක් බලන් තියෙනවා හරි එහෙම කරමු අයිය අපි රොක් කූල්ස් යන්නත් ඕනේ නේද නාන්න යයිය බඩේ එන තැනම උයාගෙන දෙයක් කාලා කලුර වැටෙනකොට ඊට පස්සේ නිදාගෙන ආයේ ඉර උදා වෙනකොට අපි යන දැන් මේක කලුර වැටලා මුකුත් බලන්න නැතු ඔහේ වාතාවරණය ඉන්නවා අපි දැන් පටන් ගත්ත කැනවන් ගෝච් එකේ ඇවිදින්න දැන් මම පටන් ගත්තා විතරයි අපි බලනවා පුළුවන් තරම් අද යන්න කොහොමද කියලා වොක්ස් කීපයක් තියෙනවා නේ ඔව් අපි මුලින්ම මොස් ගාඩන් කියන එකට ගිහිල්ලා බලනවා ඉතින් අපිට තව වෙලා තියෙනවා නම් ඊළඟටත් යනවා ඊළඟ ඒවටත් යනවා ඉතින් ඒක වෙලාව අනුව තමයි මේ තීරණය වෙන්නේ මේක ඇබරිජිනල් ආර්ට්ස් තියෙනවානේ ඔව් ඇබරිජිනල් ආර්ට්ස් තියෙනවා එතනට තරම් දුර යන්න අපිට පුළුවන් වෙයිද කියලා දන්නේ නැහැ දන්නේ නැහැ දැම්මම කිලෝමීටර් 14ක් කොච්චර තිබ්බනේ එහෙමද 5 hour return එකක් එතනට ඔව් පැය පහක් යන එතන ගිහිල්ලා ඉන්න ඉතින් මෙතන අර අපිට උනේ මේ මෙතන ඇත්තරම කැම්ප් ග්‍රවුන්ඩ් එක බුක් කරගන්න බෑන ෆුලි බුක්ඩ් නැත්තම් අපිට අද හවස වෙනකම් මෙතන ඉඳලා ඊළඟ දවසේ යන්න තිබුණා දැන් බලමු මොකද වෙන්නේ කියලා ඔව් අපි එතනට ගිහිල්ලා බලමු ගියා
අපි දැන් ගොඩක් දුර ආවා. මම දන්නේ නැහැ ඇත්තටම කොච්චර දුර ආවද කියලා. තාම අපර හම්බුනේ නැහැ පළවෙනි එකනේ. නැහැ, ටිකක් ඉස්සරහ ඇතින්. මොකද පළවෙනිටම අපිට හම්බෙන්න තියෙන මොස්ස මොස්කාඩ්. මොස්කාඩ්. ඉතින් හැබැයි මාර් ලස්සනයි මේ පැතනේ. කට්ටම කියන්නේ අපි එළිය හිටපු එන්වයරන්මන්ට් එකත් එක්ක බලද්දී වෙනස්නේ. සීතලයි. ලස්සනා මාර් කූල්නස් එකක් තියෙනවා. පට. බලමු අපි මං බෝඩ් එකක්වත් ගහලා තිබුණේ නැහැ. තව චුට්ටයි මං හිතන්නේ තියෙන හරි වගේ. ඔව් අර මං හිතන වෙන මෙතන කපොල්ලෙන් එහා පැත්තේ ඇත්තේ. එහා පැත්තේ ඇත්තේ. ඔව්. බලමු ගෙයලා. අපි දැන් ඇවිල්ලා ඉන්නේ මොස් ගාඩන් වලට. මේ මෙතන විශේෂයක් තියෙනවා නේ කියන්න විශේෂ විස්තරයක්. මෙතන තියෙන්නේ මොකද සෑන්ඩ්ස්ටෝන් එකක් තියෙන්නේ. ඔව් උඩ ගස් තියෙනවා. ඔව් උඩ ගස් වල තියෙනවා වතුර පෙරෙනවා සෑන්ඩ්ස්ටෝන් එක දිගේ පල්ලහැට පෙරිලා ඊට පස්සේ තියෙන ලේයර් එකක් තියෙනවා. මොකද ඒක කියන්නේ? මෙතන විස්තර ටික තියෙනවා බලමුද කියලා. ස්ලේට් ස්ලේට් කියලා ඒ ලේයරකින් පස්සේ පෙරෙන්නේ නැහැ වතුර. පෙරෙන්නේ නැහැ වතුර. එතකොට එතනින් එළියට ඇවිල්ලා ඔව් ගලින් මේ බලන්න මේ මෙතන තියෙනවා එක තනකින් තමයි පල්ලහැට වැටෙන්නේ. එක ලේයර් එකක් තියෙන මේ මෙතන උඩ අන්නේ ලේයර් එකෙන් පල්ලහැට විතරයි වතුර වැටෙන්නේ. ඒ කියන්නේ එතනට වෙනකන් මේ සෑන්ඩ්ස්ටෝන් එක දිගේ වතුර ෆිල්ටර් වෙනවා අතුලේ. ෆිල්ටර් වෙලා ඇවිල්ලා එතනින් එළියට වැටෙනවා. එළියට වැටෙන තුකේ තමයි මේ ගස් පාසි හැදලා තියෙන්නේ. ඉතින් මෙතන වතුර මාරම පිරිසිදු. ඔයගෙන උඩරෙම ෆිල්ටර් වෙලා ඇවිල්ලා තියෙනවා. වෙන්න පුළුවන් උඩරෙම කියලා. වෙලා වෙලා ඒ කියන්නේ රේන් වෝටර් තමයි එන්නේ මේ වල්ලා. රේන් වෝටර් සහ උඩ ගස් තියෙනවනේ. ඔව්. ගස් වලින් අදින වතුර මෙතනින් එනවා. හරි. ඉතින් මෙහෙම තමයි මෙතන හැදිලා තියෙන්නේ. මාර ලස්සන ස්පොට් එක. මාරම කාම්.